සිත නිවන බුතුබන දැම්මේ මනුස්්‍යයාට පලි ගැනීමේ චේතනාවක් ආවා. දැන් සුමංගල සිතුුවරයායේ මනුස්සයාට ගැහුවෙත් නෑ අඩුමගානේ නැගිට පන් කියලා වතුර ගැහුවෙත් නෑ බැන්නත් නෑ ඉට පස්ෙම අඩුමගානම කිසිම දෙයක් කරේනය අර වචනයක් කිව විතරයි. මේනම් එකත් එකටම රෑ ඇවිදින දවල් නිදියන කෙනෙක් වෙන්න නැති කියලා. තියහෙම කිව්වට පස්සෙ පින්වත්න මෙච්චර තරහක් අරගෙන. සුමංගල සිටුවරයාගින් පලිගන්නවා කියලා අධිෂ්ඨාන කරගින් අර හොරකමේ යේ දිච්චාර පුද්ගලයයා හොර පහුවදා හොරකමේ ගිහින් එනකොට සුමංගල සිටුවරයට අයිති හේන රෑ ගිනි තිබ්බා. හොරකමේ ගිහින් එ හේනක් ගිනිතියලා ගියා. සිටුවරයට උදේ ආරංචි වුණා කෞුදො කෙනෙ හේන ගිනිතියලා. බැලින්නම් පින්වත්න්නේ මුළු පලා තක්ම ගින්නට පිච්චිලා කුමරේ ගන්න දෙයක් නෑ. සිටවරයා හිතුව ඉතිං නේ පව්කාරය ඔහු කරගන්න දේවල් ඔහු ගෙනියයි කියලා සිටුවර හිතාහදාගත්තා. සිත නිවන බුදුබන දායකත්ව ධර්මදේශනා පින්වත් ඔබත් මෙම දායිකත්ව සමුදුරු ධර්මදේශනාව අසා අන්නයිටත් ශ්‍රවණය කිරීම සඳහා බිධහරන්න. දෙනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට, අපගේ YouTubeු චනලය දැන්ම සබස්ක්‍රයිප් කරතවා ගන්න. බෙල් අයිකනය කලික් කරන්න අද සිත නිවන බුතුපන බොරැල්ල ෆ්‍රී ලංකාරාම විහාරවාසී පූජ්ජපාද උනුවතුරහුබුලේ පියදස්සී ස්වාමෙන් වහන්සේ සමන්තා චකවාලෙසු අත්‍රාගච්චන්තු දේවතා. සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්ම සවන කාලෝ අයම්පදන්තා දම්ම සවන කාලෝ අයම්බතන්තා දම්ම සවන කාලෝ අයම් පදන්තා නමුෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ සද්ධර්මශ්‍රවනා බිහිලාසී සිතනිවන බුදුබන YouTubeු නාලිකාව ශ්‍රවණය කරන, ශ්‍රද්ධබුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නී අදත්ඔබ සිතනිවන බුදුබන YouTubeු නාලිකාවශ්‍රවණය කරමින්, සූදානම් වන්නේ ලෝතුරා තතහාගත අමාමෑණී භාග්‍යවත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත පතලා වූ මහා කරුණාවෙන් යුක්තව, දේශනාකොට වදාරන්නට යෙදුන උතුම්ූ බුදු බණපදයක් ශ්‍රභණය කරන්නට. බනාහනකොට පින්වත්නී අපේ සිත තුළ තිබෙන ක්ලේෂධර්මයන් දුරුවෙනවා, එවගේම තමයි අකුසල ධර්මයන් යටපත්වෙනවා. කුසල ධර්මයන් ඉස්මතුවෙලා මේ සද්ධර්මයටම යොමෝවෙච්ච ඒ කාග්‍රතාවයට පත්වෙච්ච සිතකින් බනාහනකොට ඒ කාන්තයෙන්ම මඟපල පිළිවෙලින් සුක ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය සාක්ෂාත් වෙනවා. පිංමත්න ඒ අරමුණ පාදක කරගෙන අද සිතනිවන බුදුබන යුටුබ නාලිකාවේ මේ දායකත්ව ධර්මානු ශාසනාව වෙනුවෙන් අද දින දායකත්වේ ගෙන කටයුතු කරන්නේ DLල් කාංචනා මහත්මිය සහ චතුර මදු සංක මහත්මා විසින්.ඒ පින්වත් දෙපල තමයි අද මේ උත්තුම් පින්කම වෙනුවෙන් දායකත්වය දරන්නේ එ අයගේ අරමුණ බලාපොරොත්තු වශයෙන් සඳහන් වෙනවා නැසීගේ මෑණියන් වන මේ මස විසි අටවනදිනට තුන්මසක් සපිරෙන ඩල් කාංචනා මහත්මිය හදාගත් මෑණියන් TKේ සියලවතිී මෑණියනුත් ඒවගේම මීට වසර පහලාකට පෙරමිය පරලොවගිය KP නිදර්ශන උපුල් කුමාර යන අයටත් අත්තම්මලා දෙදෙන DLඇලස් AG. බේබි නෝනා කියන ආච්චිල දෙන්නටත් සියලා දෙපලටත් පින් අනුමෝදන් කිරීම තමයි අද මේ දේශනාවේ උතුම් ප්‍රධාන අරමුණ හැටියට තබාගෙන තිබෙන්නේ. ඉතින් ඒ ප්‍රධාන අරමුණ වශයෙන් ඒ පුුණාණු මෝදනාව තබාගෙන සෙසු අරමුණු රාශියයක් මෝලිකස්ථානය කරගෙන අද මේ දේශනාව වෙනුවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව එතුමිය දායකත්වය දරන්ට එදෙනවා. එ පින්වත් දෙපල. දායකත්වය දරනේ පින්වත් දෙපලටත් දියල් කාංචනා මහත්මියයටත් චතුර මදු සංක මහත්මාටත්. එවගේම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වන්ත ඔබ සෑම සියලු දෙනාට මත් නිියවතුම් ධර්මා ශාසනාව සතුරාර සත්‍යවබෝධය පිණිසම හේතුවේවා වාසනාදේවා කියලා ප්‍රාර්ථනාවන තබාගෙන බනාහනට සූදානම් බෙමුූ. පෙන්වත්න බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මය දේශනා කරන්නේ සසර දුකනිවාගන්න. මේ බවගමනින් එතරවෙන්. ඕගය තරණය කරනු වස් භාග්‍යවතුන් වහන්සේලා ෝක ාතුවට වැඩම කරලා ශ්‍රද්ධාවන්තයන්ට බණ කියනවා බුද්ධකාලි හිටපු එක්තරා ශ්‍රද්ධාවන්තය තමයි අනාත පින්්ඩික මහස් සිටුතුමා එතුමා පිින්වත්න කොයි තරං ශ්‍රද්ධාවන්තද කියනවනං එතුම මුලින්ම දෙවියෝ සරණගිහි බමනන් ඇපෝපස්ථාන කරපු කෙනෙ හැබැයි පවත්න එතුම එදා බුද්ධ කියන නාමය ඇසූ පමණු නාත පින්දික සිටතුමා බුද්ධ කියන නාමය ඇසූ පමණින්ම බුදුරජාණන් වහන්සේ සොයාගන ගියා. සොයාගන ගිහිල්ලා සැවැට්නුවර ජේත කුමාරයාගේ ඉඩම ඒ මන්න තක් ජේත කුමාරයාගේ උයන මිලදීගන්න කල්පනා කලාා භාග්‍යවතුන් වහන්සේට මනහර විහාරයක් කරලා පූජා කරන්න. එතුමා සෝවහවෙලා හිති බනාහල භාග්‍යවතුන් වහන්සේගේ උතුමූ දහසක් නයින් ප්‍රති මණ්ඩිත සෝවාහන් පලේට පත්වෙලා තමයි අනාත පෙන්ඩ එක සිටතුමා හිටිය. එතුම ජේතකුමාරයාකි වෙන මිලදී ගන්න. ජේතකුමාරයාගින් ඉල්ලද්දි ජේතකුමාරයා කිව්වා මම මේක විකුණන් නෑ පින් ව සිටු පොත්‍රේ කියලා. එවල ජේතකුමාරයාට අනාත පෙන්් එක සිරුතුමා කියනවා. මම කහවනු කෝටියයක් දෙන්නම් ඔබට. මට මේක දෙන්න කිව්වා. මේක තමයි භාග්‍යවතුන් වහන්සේට මනහාර විහාරයක් කරලා පූජා කරන්න සුදුසුම භූමිය. එනිසා මේක දෙන්න කියලා කිවවා. එවල ජේතකුමාරයක් කිව් අනේ අනාත පිණ්ඩික සිටුතුමනි මේක කෝටියකට වඩා වටිනවා ති මම් මේක දෙන්නෙ නෑ කිව්වා. වටිනවා නම් මේක කොහොමද මම් එක් දැන්න මේ කොච්චර පටිනවාද. ඉට පස්සේ අනාත පිින්ඩික සිටතුමාට ජේතකුමාරයක් කියනවා ම විකුණන් නෑ. එනිසා මේක වටිනාකම මිල කරන්න බැරිතරම් වෙනවා කියලා. එ වෙේ අනාත පින්දිික සිටතුමා ජේත කුමාරයත් එක වාද කල්ල වැඩක් නැති දැන කහවනු කරත්ත පිටින් ගෙනල්ලා මේ ජේතකුමාරයාගේ උයනේ වපුරන්න ගත්තා. මුල්ලු ජේතවනාරාමයම පින්වත්න කියැන්න මේ ජේතවනාරාමය තිබෙන ඉඩමේ සම්පූර්ණයම්ම පින්වත්නී කහවනු කෝටි ගානක් වැපුරවා මේ කහවනුවල එක තුවතමයි දහ අට කෝතියක්ක් කහවනු පු කියල කියනවා. ඒ වපුරගන යද්දි ජේතකුමාරයා කියනවා සිටුතුමනි හෝ හෝ හොම ඉන්න දැන් මේ කහවනු වැපුරුවා ඇති මට තේරෙන ඔබගේ ශ්‍රද්ධාව මම ඔබට මේ ඉඩම විකුණන්නා මේක ගන්න කියල. කහවනු දහටකෝටියක් වැය කරල පින්වත්න්නේ ජේත කුමාරයාගේ ඉඩම මිලදී ගන්න අනාත පෙන්ඩිග සිතුතුමා කටයුතු සූදානම් කළේ. පවත් ඒ අහවනු දහාට කෝටියයක් වියදම් කරලා මලදීගත්ත ඉඩම එදා භාග්‍ය ඔවතුන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ප්‍රමු, භික්ෂ මහා සංගරත්නයට වැඩවාසය කරන්නට අනාත පින්ඩික මහහා සිටතුමා මනහාර බෙහෙර විහාරාරාම සංකීරණයක් ඉදි කලා. මේකර නමතින්බේ පින්වත්න සැවැටනුවර ජේතවනාරාමයේ කියලා. එක යන්නේ ජේත කුමාරයාගේ නමින් තමයි මේ ඉඩම මේ පංසලේ නමති්බි ජේතවනාරාමේ නමතිබ්බි.ඉතින් මේ පංසලට ජේතවනාරාමයේ කියලා නමතියලා. මේ පංසලේ පිංවත්නි කහවනු ඉතා විශාල ප්‍රමාණයක් කෝටි දහටක් කියන්නේ සෙල්ලංගානක් එමි. එනිසා පිින්වත්නි කහවනු කෝටි දහටක් වියදං කල්ලා. පැන්පොකුණු ඒවගේම උයන්වතු මනහර සක්මන් මලු ඒවගේම තමයි සෙනසුන් කුටි. මේ වගේ දේවල් හදලා භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නට කටයුතු සූදානම් කළා. මනහර විහාරාරාම සංකීර්ණයක් පින්වත්නිි තාම ලස්සනයි. තින් මේ විහාරාරාම සංකීර්ණය භාග්‍යවතුන් වහන්සේට පූජා කරන උත්සවය වෙනුවෙන් අනාත පින්ඩික සිටුතුමා. තවත්කාවනු දහ අටකෝටියක් වියදම් කර ලපින්වත්න්නේ හැදුව කියලකි. මේ පූජා කරා කියල කියනවා. ඒක ඇන්නේ. පූජෝත්සවේ වෙනුවේ. භික්‍ෂු මහා සංගරත්නේ සිව්ධගිං වඩම්වලා මේ විහාරාරාම සංකීරණය පූජා කරන උත්සවයේදී අනාත පින්ඩික සිටුතුමා පින්වත්න්නේ මේ පූජෝත්සවය සැකසුවා කියලා කියනවා. බලන්න එතකොට තියෙන ශ්‍රද්ධාව භක්තිය කොච්චරද කියලා. මේ බුද් ශාසනය තුළ පින්වත්න ශ්‍රද්ධාවෙන් තමයි සංසාරසාගරය තරණය කරලා නිර්වාණ අවබෝධය කරගන්න පුළුවන්. සද්ධහාය තරති ඕගං. ස්‍රද්ධාවෙන් තමයි ඕගේ තරණය කරන්න පුළුවන්. සැබෑ බුද්ධ ශ්‍රාවකයාට පින්වත්න්නේ. නිකම්මනිකන් ධනෙෙන් වැඩක් නෑ. කොළවලින් කාසිවලින් වැඩක් නෑ. දැම්ම අනාත පින්ලික සිටතුමාගේ කතාවෙන් සම්පූර්ණම කියවෙන්නේ. ඩනයෙන් කොළවලින්, කාසිවලින්, චෙක්වලින්, එක එක මූල්්‍ය දේවල්වලින් වැඩක් නැයි කියද. මූල්්‍ය ගණදිින් ඕන තරන් තියෙනානෙ නේද. කාඩ් පත්තලින් ගනදිනු කරනවා. චෙක්වලින් ගණදිනු කරනවා, කොළවලින් ගණදිනු කරනවා. එත පස්සේ ඔය සිල්ලරවලින් කාසිවලින් ගනදිනු කරනවා. ඒ එකක්වත් වැඩක් නෑ ස්්‍රද්ධාව කියන ධනය තමයිපින් වත්න තිබී යුත්තේ ශ්‍රද්ධාව කියන ධනය තියෙන කෙනාට ඒ කාන්තයෙන්ම? ඊළඟාආත්මයටත්තේ ශ්‍රද්ධාව කියන ධනය අරගෙනයනුට පුළුවන්කම තියෙනව පින්වත්න. ඔබ අහලා තියනවද සුමංගල සිටුවරයාගේ කතාව. පින්වත්නමට පෙර කාශ්‍යව බුදුරජාණන් වහන්සේගේ කාලී. කාශප බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ මේ මහා බද්‍රකල්පේ පහළ වෙච්ච තුන්ගනි බදුරජාණන් වහන්සේ. මේ බදරකල්පේ පින්ව බුුවරු පසනමත් පහල වෙනනි. කකුසඳ කෝනාගමන කාශප ගෞතම මෛත්‍රිය කියන බුදුවරු පසනම. ඒ බුදුවවරු පසනම ආතුරින් කාශම බුදුරජාණාන්සේ කාල කකු සඳ කෝනාගමන කාශප කියන භාගය උතුන් වහන්සේගේ කාලේ සුමංගල කියලා සිටුවරේ හිටියා. මේ සුමංගල සිටුවරය අපින් වත් අපේ ඔය අනාත පින්්ඩෙ එක සිටතුමා වගේ මයි එතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් යුපතව බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරලා පූජා කරන්න ඕනේ කියලා පෙරුම්පුරාගෙනපු සිටුවරයි. මේ සිටුවරයා පිින්වත්න තමන්ගේ ධනයෙන් ආරාම සංකීර්ණයක් හදලා කාශව බුදුරජාණන් වහන්සේ ප්‍රමුග සංඝයාට පූජා කළා. මේ මනරම් ආරාම සංකීර්ණය පින්වත්න බුදුරජාණන් වහන්සේට වැඩඉන්න සඳුම් ලීියෙන් කුටියයක් හැදුව කියවා. ඒ මනහර කුටියේ භාග්‍යවතුන් වහන්සේට කාශව බුදුරජාණහන්සේට පූජාකරා කියලා කියනවා. කාශ්ව බුදුරජාණන් වහන්සේ මේ මනහර සඳුන් කටියේ වැඩයින්න. සුවංගල සිටුවරයා දවසර තුං අතාවක් බුදුරජාණන් වහන්සේට වත් පිළිවෙත් කරන්න මේ ගන්ධ කුටියට යනවා කියලා කියනවා. ඒම ගිහිෙල්ල පින්වත්න සුමංගල සිටුවරයා බුදුරජාන් වහන්සේට කරදර කරන අනෙවෙයි ඒ සුමංගල සිටුවරයයිතින් ගිහිල්ලා වත් පිළිවෙත් කරන ගමන් ඔය කොල ඇහහිඳිනවා. ඊට පස්සේ කුටිය අපවිත්‍ර වෙලා තියෙනවනන්ගේ පිරිසුදු කරනවා අතුපතු ගානවා කුටේ වටේ ඉඳලා අවශ්‍ය කරන දෙයක් භාග්‍යතුන් වහන්සිල්ලුවොත්තෙව දෙෙනවා. ඒවගේ උපස්ථාන කරමින් වත් පිළිවෙත් කරමින් තමයි දවසර තුන් වතාවක් මේ කුටියට ජනවා කියල කියන භාග්‍යතුන් වහන්සේට ඇප උපස්ථාන කරන්න කාශප බුදුරජාණන් වහන්සේ. මෙහෙම දවසර තුන්වතාවක් සුමංගර සිටුවරයා යනවා යනකොට ඉතින් සමහර දවස්සලට සේවකය එක්කරගෙන තමයි යන්නලපින්වන්නේ. ඒ සිටුවරයා මහා දනවත් සිටුවරේ. දවසක් මහා දහවල් කාලෙපින්වන්නේ කාශව බුදුරජාණන් වහන්සේට පූජාකරපු අර සංකුටේ වතාවත් කරන්න සේවකය කහිප දෙනෙක් එක්ක යනකොට දැක්කා මනුස්සේ ඔළුවයිඳං වහගන ගොරවගොරව නිධගන ඉන්නවා දැක්කා. මෙම දැක්කට පසෙ සුමංගල සිටුවරයා කියනවා සේවකයන්ට මේ බලාපල්ලොකොම මේ මනුස්සයා මේ දහවල් කාලෙක් තවම ඔළු වීදං වහගෙන ගොරව ගොරව නිදින කියලා. ඔය නම් එකත් එකටම රෑ ඇවිදින දවල් නිදයන කෙනෙක් කියල කිවවා. ඒකයන්නේ මේ රෑතිස්සේ ඇවිදින දවල් නිදයන දවල්ට නිදාගන්න කෙනෙක් වෙන්නැති මේ කියල තමයි කිව්වෙ. පින්වත්න ඒ කාලෙ හොරු රෑ තිස්සේ ඇවිදිම එකකැන් හොර කකමේ යන්නේ රෑට ගෙවල් බිඳිරනව මංකොල්ල කනව මං පහරනවා ඒවගේ හොරු පින්වත්නි රෑට තමයි හොර කමේයන්න. එතකොට ඒ හොරු කරන්නේ දවල්ට හිසේදම් පයදක්වාා වහගන්න වහගෙන බුදියගන්නවා තම අඳුරගණී කියලමේ. ඉතිං ඒවගේ හිටපු හොරෙක් තමයි මේ මනුස්සය. එතකොට සුමංගල සිටුවර මේ මනුස්්‍යාව දැක්කෙත් නෑ ඒවගේම තමයි කවුද කියලා දන්නෙත් නෑ ැස්ු ංගල ටුවවරයා හම කතාවක් කිව්වා මොකදද කිව්වේ මේනං එකත්කටම ර ඇවිදින දවල් නිදියන කෙනෙක් කියලා කිවවා. එහෙම කියත්දිපින්වත් නිසු මංගල සිටුවරයා අර පුද්ගලයායටක ඇහුණ. ඇහිලා කේන්තියක්කාව හිතට. හිමීට අර වහගන හිටපු එෙත්්දෙන් ඇහැදාලා බැලුව කෞද මොකෙද්ද මේක කිව්වේ කියලා. ඒ තරන් තරහි කෝපේ බැලුව. අර සාමාන්‍ය වචනයක් කිව්වේ. ඒ වචනට පින්වත්ි ඉතාම රෞද්ද්‍ර විදියට තරහරගෙන හිමීට ය තරහ පෙන්න්න නැතුව ඇහැදාලා බැලුව කෞුද මේක කිව්ව කියලා. බලනකොට මේ සුමංගල සිටුවරයා. සේවක පිරිසක් එක්ක ඉන්නේ. පුරුෂයන්න එක්ක ඉන්නේ. මේ වෙලාවි මුකුත් කරන්න බෑ. ඒ වෙලාවෙ පින්වත්ම තරහක් තටආවා. හැබැයි ඒ තරහා එ වෙලේ යටපත් කරගෙන පස්සෙ පලිගන්නවා කියන චේතනාව ඇතිවතමයි එදාඒ පුරුෂයාර තරහම ආරණය කරගෙන හිටිය. දැම් මේ මනුස්ස්‍යයාට පලිගැනීමේ චේතනාවක් ආවා. දැන් සුමංගල සිටුවරයාඒ මනුස්්‍යයාට ගැහුවෙත් නෑ අඩුම ගානය නැගිට පන් කියලා වතුර ගැහුවෙත් නෑ බැන්නෙත් නෑ ඊට පස්ෙ අඩුම ගානම කිසිම දෙයක් කරේනෑ අර වචනයක් කිව්ව විතරයි. මේනම් එකත් එකටම රෑ ඇවිදින්න දවල් නිදියන කෙනෙක් වෙන්නට කියලා. තිහෙම කිව්වට පස්සෙ පින්වත් මෙච්චර තරහක් අරගෙන. සුමංගල සිටුවරයාගින් පලිගන්නවා කියලා අධිෂ්ඨාන කරගෙන අ හොරකමේයේ දිච්චාර පුද්ගලයයා හොරා පහුවදා හොරකමේ ගිහින් එනකොට සුමංගල සිටුවරයට අයිති හේන රෑ ගිනි තිබ්බා. හොරකමේ ගිහින් හේනක් ගිනිතියලා ගියා. සිටුවරයට උදේ ආරංචි වනා කෞුද කෙනෙ හේන ගිනිතියලා. බැලින්නම් පින්වත් මුළු පලාතක්ම ගින්නට පිච්චිලා කුමරේ ගන්න දෙයක් නෑ. සිටුවරයා හිතුව. තිං අනේ පවකාරය ඔහු කරගන්න දේවල් ඔහු ගෙනියයි කියලා සිටුවර හිතාහදාගත්තා. මොකද සුමංගල සිටුවරයා කියන්නේෙ පතිින් මත් ි කාශව බදුරජාණන් වහන්සේගෙන් බනාහලා තෙරුවන්සරණගේ පු ්‍රද්ධා සම්පන් උපාසකේ. තින් ඒ විදියට සුමංගල සිටුවරයා තමන්ගේ හිතහදාගත්තා මොකද එයා කරගත්ත කර්මය එයා ගෙනියයි කියලා. දැන් අර හොරා හින්නවන හොරා විපරම් කල බැලූ දැන් සුමංගල සිටුවරයා මේක වැදිලද කියලා. ංගල සිටුවරයා හිතේ මාමරුවෙන්ද මේගේ හේෙන ගිනිගත්තට පස් ඉන්න කියලා. හැබැයි පින්වත් හොරට ආරංචුවනා කිසිම දුකින් එවෙයි සුමංගල සිටුවරයා ඉන්න කියලා. එදාර ඇත්පෙන්වත්න හොරකමයගින් එද්ද තවත් හේනක් සිටුවරයා ඇ තවත් හේනක් ගිනිතිබ්බා. ගිනිතියලපින්වත්න එදත් සිටුවරයා අනිත් පහුවද හේනට ගිම් බැලුවෝ මුළු පලාාතම ගිනිාරාඊට පස්ස පින් වන්නේ අනේ මේ පවිටි වැඩේ කරපු කෙනා එයා මේක ගෙනියයි කියලා එදත් අර විදිහට හිත හදාගත්තා සුමංගල සිටුවරයා. ඉතින් පින්වත්න්නේ මේ අ හොරා සිටුවරයට අයත්චච්ච හොඳට කරල් පැසිච්ච. හේෙන් කුඹරු පිටපිට හත්පතාවක් ගිනිි තිබ්බ කියලා නවා. අර විදිහටම රෑ හොරකමේ ගිහි ඉදී පාන්දර කුඹරකට ගනිිතියලා මේ මනුස්්‍යයා හිමියට යනවායන්. පින්වත්න මේ විදිහට පිටපිට හත්පතාවකු. ටුවරැගේ කුමරුවලට ගිනි තිබ කියනවා. අර වචනයට. බලන්න මේ රෑ ඇවිදින දවල් නිදයන කෙනෙක්කිවෝ වශනට මනුස්්‍යයාත් දේශය සකස් කරගත්ත විදිහ. සුමංගල සිටුවරයාත් එක් වෛර බැඳගත්ත විදිහ. මේ විදිට පඉවත් පිටපිට හත්වතාවක්ම කුමරුවලට ගිනිති අද්දී සුමංගල සිටුවරයා තමන්ගේ හිත හදාගත්තා තමන්ගේ හදවතින්ම තුරුණුව අසරණ ගියපු නිසා. බුදුන් සරණගී යාම දහම් සරණයාම සගුන්සරණයාම. බුද්ධන් සරණංගතා දම්මන් සරණංගතා සංගං සරණංගතා. එතකොට පින්වත්න මේ ත්‍රවිදරත්නය මනාකොට සරණගියපු නිසා සුමංගල සිටුවරයා අර හත් පතාවෙම තමන් ගිහිත හදාගත්තා මොකද ඒ මනුස්්‍යයා රැස්කරපු කරුමේ ඒ මනුස්්‍යයා ගෙනියයි කියලා. දෙ අපටත් එම පින්වත්න කොච්චර පාඩුනත් ඔබේ ජීවිතේ මොුණ තරම් පාඩුවෙන දේවල් ඇද්ද. සමාරයට ආයතනය සේවකයෙක් නිසා. බේමහතුරෙක් නිසා ඔබේම විරුද්ධවාද කෙනෙක් නිසා. ඔබට ඔබේ සාම් සමහර ධනය නැතිවෙන්න පුළුව. වත්කම් අහිමි වෙන්න පුළුවන්. කේරිති ප්‍රසංසා අහිමි වෙන්න පුළුවන්. එතකොට පින්වන්න ඔවට හිතාදාගනතියන්නේ ඒ මනුස්්‍යයා රැස් කරන කර්ම ඒ මනුස්්‍යයා ගෙනියයි. අර සුමංගල සිටිුවරයාවාගේ. ඉතින් පින්වත්න මේ විදිහට සුමංගල සිටුවරෑ හිතාදාගත්තා නමුත්තර හොර හොල බන්නකොට සුංගල සිටුවරයා න එක දැනිල්ලන්නේ. කමුුරුගනිිතිීවකවත් එයටට හරියට දැනිලනෑ. ඒ නිසා මේ හොරා කල්පනා කරනවා දෙන්න උබට තව හොඳ වැඩක් කියලා සුමංගල සිටුවරයට හිටිය පිංවත්නී ගවපට්තියා. මේ ගවපට්ටයේ රෑට කවරුත්නය ගවගාලය කවුරුත් ඇති නිසා මේ හොරා ලගු කඩුවක් අරගෙන පිහියක් මන්නයක් අරගෙන ගවපට්ටියයට පැනලා අ අහිංසක ගවයෝ කහිප දෙෙකුගේම කකුල් කපලා. ිහිවලින් ඇනලා ගියායන්න. අනිත් පහෝද උද්දේ සිටුවරයට ආරංචුනා අේ අ මරවේදනානින් කෑගහන ගවයෝ කකුල් කපලා අප පිහිවලින් කකුල්ලට ඇනලක් කෙනෙක් ගිහිල්ලා. සිටුවරයා කල්පනා කලා අනේ අපයි මේ මනුස්්‍යයා රැස්කරගනතියන අක්කුසලේ දේකරපු කෙනා රැස්ක්‍රගනතියන අක්කුසලේ බරපතලකම කියලා මේ දේකරපු කෙනා ඒ රැස්රපුකාරම යා ම අරගනයයි. හරකුගේ එකකුල් පපල රකුන්ට පිහිවලින් ඇනලා ඒ රැස්කර ගත්තා කොසල එයා මරගනයයි කියලා සිටුවර හිතාදාගත්තා වහාම හරකුන්ට වෙදදු ගෙන්න්නලා වෙදදුන් ලවා බෙහෙත් බැන් දෙව්වා. ඒ විදියට පින්වත්නි ඒ කටයුත්තත් එහෙම ඉවර වුණ. සිටුවරයගේ හිත කලබලවනේ නේ. පින්වත්න මේ හොර හොය නව තව සිටුවරයා යම් කිසි විදිියකින් කලකිල්ලා දිින් නැත්ත සිටුවර මේක වැදිල තියවද කියලා. බලනකොට පින්වත්ි තතාම හරියට මකුත් වෙලානෑ. ඊට පස්සේ එදා දවසෙ තරෑ එක නේ ගෙවිච්ච දවස ත්‍රෑ සිටුවරගේ ගව පට්කට පැනල තවත් හරකුුණන් කිහිප දෙනෙහුගේ කකුල් කැපුවා කකුල් කපල විහිවලින් ඇල යන්න ගිය. ඔය විදිහට පස් වතාවක්ම පිංමත්න මේ අහිංසක සත්තුන්ට වද හිංසා පැමණුවා කියනවා මේ පල් හොරා. ඒක යන්නේ අර සුමංගල සිටුවරයා කිව වචන දෙකට, මේ හරක් කී දෙෙනෙගේ කකුල් කපල හරකුන්ට දරුණු වේදනාවක් දුන්නද පනපිටිින් පිින්වත්න්නේ. ඉතිං පස් සතාවක් මේ විදියට මේ සුමංගල සිටුවරයාගේ ගව පට්ටි හරකුන්ගේ කකුල් කැපුුව කියනවාර අසත් පුරුෂය. දවසක් පින්වත්න අර අසත් පුරුෂ මනුස්සයා සුමංගල සිටුවරයට තමන් කරපු දේවල්වල ප්‍රතිඵලයක් ලැබුණද. එමන්න සුමංගල සිටුවරයට මේකින් රිදුනද බලන්න සුමංගල සිටුවරට බොහෝම ඉතවත්. සේවකයෙක් අල්ලගෙන දව සකුන් එඇත්තක කතාබාට වැටෙනවා. කතාබා කර කර යද්දී මේ ආහනම ඒ මේ ඔයගොල්ලන්ගේ සිටුවරයාට හරියට කරදරලුනේ පෞුග දවස්සල කුඹරුගි නිගත්තලු ඉට පස් හරකුන්ගේ කකුල් කැකුවලු කෞුදු ඇවිල්ලා. ඉතිං ඒ විදියටට කරදරාව දුමලගේ සිටුවරයටට කියල. දැන් අහන්න මොකටද අර විස්තරය දැනගන්න සිටුවරයා කලකිරීමට පත් වෙලා දින්නේ මොකක් වෙලා දින්න කියලා විස්තර දැනගන්න තමයි මේ අහන්නේ. එතකොට අර සේවකයා කිව්වා අන තින් ය විච්ච ප්‍රශ්න අපේ සිටුවරයටට මහා ොකු ේවල් නෙවෙයි කියල කි්වා. අපේ සිටුවරයාගේ හිතතියෙන්නේ බුද්ධ ප්‍රමුක සංඝයාට හදල පූජා කරපු උතුම්ම ආරාම සංකීර්ණය ගැනයි. අන්න ගිහිල්ල දැනුත් සේවකයන්න කුටියේ වතාවත් කරන්න. බුදු හාමුදුරුව හිටිය හෝ නැතා හෝ දවසකට දෙතුන් වතාවක් ගිහින් කුටියට වත්පිළිවෙත් කරනවා කියලා අර සේවකයා කිව්වා. අපේ සිටුවරයා හරීම පින්වන්තයි කියලා. අර සේවකයා කිව්වා. ඉට පස්සේ පින්වත්න අර මනුස්සයා. අර හොරා මෙහෙම හිතුවා. සිටුවරයට රිද්ධන්න නං මීට වැඩිය හොඳ වැඩක් කරන්න ඕනී කියලා මෙහෙම කල්පනා කලා. භාග්‍යවතුන් වහන්සේට නං වැඩියෙන් ආදරේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කුටියට නං වැඩියෙන් එයාෝ පස්ථාන කරන්න දවසට තුන්වතාවක් යන වඩා එහනම් කුටියට අනතුරක් කරන්න ඕනේ කියලා හිතුවා. බලන්න පින්වත්නි වචනයක් යන්න දුර අන්න එහෙම හිතලා දැන් හොයනවා විස්තර කොහෙද වැඩයින්න බුදු හාමුදුරුව කුටියේ වැඩඉන්නවද ආරාමයෙන් පිට වැඩලා දෙහෙම කියලා තැන් විස්තර හොයවා. ඔයාගනි අධි පින්ංවත්නී ආරංචි වුණ වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ සංඝයා සමඟ චාරිකාවේ වඩිනවා. මෙන්න මේ විදිට පින්වත්නියදා භාග්‍යවතුන් වහන්සේ සංගයා සමග චාරිකාවේ වැඩියට පස්සේ අර පෞකාර මනුස්සයා බුදුරජාණන් වහන්සේගේ කුටියට හොරකමේ ගීන්ගෙනකොට මහරෑ ගිනි තිබ්බා. ගිනිතිය ල පින්වත්න පලාාගිය. මිනිස්වුවක්කෝම මේ ගින්න දැකළ කළබල වෙලා සිටුවර අයට ගිහින් කියනවා සිටුතුමනි සිටුතුමනි අන්න බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු සුගන්ද කුට්ටිය පෞකාරේ ගිනිතියලා කියලා. සිටුතුමා මේ භවාාරංචි වෙලා අතනට දුවගන දුවගන ගියා. යනකොට විශාල පිරිසක් පිරිවරලා අතන මිනිස්සු වටවෙලා ඉන්නවා. ඉතින් පින්වත්න අර මිනිස්සු අතරේ මේ වැඩේ කරපු පෞකාරයක් ඇවිල්ල ඉන්නව. අනේ කෞද දන්නෑ මේ වැඩේ කරේ කිය කිය ඉන්න. එවෙේ පින්වත්න සුමංගල සිටුවරයා. ියටේ පැදකුණු කරලා බැලවා. බලල ඉවරවෙලා පිංවත්න්නේ සිටුවරයා මහ හයියෙන් සාධකාරදුන්න සාධ සාධ කියලා. එවල පින්වත්න රැස්සලා හිටම මිනිස් ඇහවා සිටුවරය ඔබේ ඔළුවවත් හොඳ නැද. ඔබ නද මේ මේ කුටිය හැදුවේ. තින් ඇයි මේක දැකදකත් සාධකාර දෙන්නේ කියල හවා. එවැලෙ සුමංගල සිටුවරයා කියනවා මේ කුටිය හැදුවේ මම බව ඇත්ත දවසර තුංවතාවක් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළ බා ඇත්ත. ඉතිං එදා භාග්‍යවතුන් වහන්සේට මේ කුටිය පූජා කරපු දවසේ මම මහා විශාලපිනක් ක්‍රැස් කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ මේ කුටියේ වැඩ හිටිය. නමුත් කෞුදෝ කෙනෙක් මේ කුටියට ගිනිිතියලා. දැන්මට තවත්වතාවක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මෙතනම කුටියක් හදල පූජා කරන්න වාසනාව ලැබෙනවා. මංගේ තිවිච්ච කුටියටත් වඩා ලස්සනට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම කුටියයක්ක් හදනව බුදුහාමුදුරෝ වඩින්න පෙර. ඒක භාග්‍යවතුන් වහන්සේට මම පූජා කරනවා. මම දෙවතාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කුටි සකසලා පූජා කලා කියලා මම සතුට වෙනවා කියලා සාධකාර දුන්නා. එවල පින්වත්න අර පිරිසාත්තර හිටපු හෝරා හල්පනා කරා දැ මේ වැඩේ කරාට පස්සෙ සිටුවර රිදදන්න බැරි වුණ. එවලේ බොහෝම තරහිෙන් පුර පුර. බලන්න පින්වත්න අර වචනයක්ගේ පුදුරා.ඒ වචනයකි වේ. මේනං රෑ අවධියෙන් ඉන්න දවල් නිදියන කෙනෙක් වෙන්නද කියලා. ඒ වචනට තම මෙත්තර පලිගත්තය පිංවත්න්නේ. ඉට පත් සේ දැන් මේ හොරා කල්පනා කරනො මේ වැඩට මොකුත් කරන මූට හරිියන්න. මූගම මරන් ඕනී කියලා සිටුවරයා තනිවෙන්න වෙලාවක් බලබල හිටිය. පිංවත්න්නේ ඒක වෙලාවකවත් සිටුවරයාත්ම හැර සේවකය හිටිය සිටුවරයක්ත් එක්. එ එදහා සිටුවරයා තනි උන්න. පංවත්න එදා හර සුමංගල සිටුවරයා. මේ අසක්පුරුෂයා ගිනිතිබ්බ තැන භාග්‍යවතුන් වහන්සේට නැවත සුගන්ධකුටියක් හැදවා. සියලු අංගයන්ගට සම්පූර්ණ සුගන්ධකුටියයක් හදලා භාග්‍යවතුන් වහන්සේට සගසතු කරලා පූජා කරන්නට බලාපොරොත්තුවෙන් හිටියා. එදා භාග්‍යවතුන් වහන්සේ චරිකාවේ වැඩම කරලා නැවත විහාරයට වඩිනකොට එතැන ඒ වගේ දෙයක් සිද්ධ උනාවද්ද කියලා හිතාගන්න බැරිවිදිට භාග්‍යතුන් වහන්සේගේ. සුගන්ද කුටිය හදලා බුදුරජාණන් වහන්සේ වඩින්න මග සුදුවැලි අතුරලා මුළු නුවරම මලින් සරසල කොඩිවැල් දජපතාක එල්ලලා සුමංගල සිටුවරයා භාග්‍යතුන් වහන්සේ පිළි ගත්තා කියල කියනවා. එට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මහ පෙරහැරිං වඩම්මවාගෙන සුමංගල සිටුවරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අර කුටිය සග සතු කරලා පූජා කරා කියල කියනවා. ඒ පෝජා කරලා සුමංගල සිටුවරයා මා හඬින්. භාග්‍යෝවතුන්මහන්සේ දිරියක් කියවා. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වෙනුවෙන් මෙතර මට දෙවතාවක් සුගන්ධ කුටි කරලා පූජා කරගන්න පුළුවන් පින ලැබුණා කියලා. ඉට පස සිටුවරයා මෙහෙමත් කියනවා. ස්වාමීණී බවහන්සේ මේ සුගන්ධකුටියෙන් වැඩම කරාට පස්සෙ දවසේ. කෞදෝ කෙනෙකු මේ සුගන්ධ කුටියට ගිනිතියලා. ඒ අසත් පුරුෂයම වෙන්නැති මාගේ හරක් වට්තියටත්. වගේම තමයිමගේ කුමුරු වලටත් අනතුරු කරන්න ඇත්තේ. මීට පෙරමගේ හරක් පට්ටියේ හරක්ග්‍ය කහුල් කැපුවා කුඹරු ගිනිතිව්ව. ඒ මනස්්‍යය හමවෙ ඇති මේ වැඩෙත් මට කරන්න ඇත්තේ භාග්‍යවතුන් නාන්සේගේ සුගන්දකුටියට ගිනිතියන්නත් ඇත්තේ. නමුත් ඒ මනුස්සයා කෞුද කියලා මම දන්නෙත් නෑ. නමුත් ඔහු නිසා තවවතාවක් මම සුගන්ධ කුටියක් හදල සාසනයට පූජා කරගත්තා. මං මහා පිනක් කරගත්තා. ඔහොත් මේපිින් අනුමෝදංවේවා ඔහුගේ හිතේ මංගැන තරහක් වෛරයක් දවේශයක් තියෙනවනං. ඒ සිතිවිලි නැති වෙලා ඔහු සුවපත්වේවා කියලා. බොහෝම මෛත්‍රී සිතෙන් සතුටිං හැමෝටම ඇහෙන්න සාධකාර දුන්නා. ඔන්න බලන්න බෝධිසත්වයන් වහන්සේ නමකගේ සිතිවිලි. පින්මත්න ඒ වෙලාවේ අර පිරිස්ස අතර දෙතුන් දෙනකුට පිටිපස්සේ පිහිියතියන් ඉන්නවා අර සිටුවරයා මරන්න හිතාගනඉන්න අර පුද්ගරයා. පිංවත්නයේ මනුස්සයාගේ මේ කියනදේ අහං ඉදලා මුළු ඇගම කිලිපොලාාගිය. සිටුවර අර කියපු වචනටික ආගනඉඳලා මුල්ලු ඇගම දාහයෙන් තෙත්වලාගයා. ඇයෝ මං කරගත් අකුසල කරමයක බරපතලකම කියල හිතලා අර පිරිසාතරෙන් ඉස්සර හටාව. සුමංගල සිටුවර ඉස්සරට ඇවිල්ලා අර පුද්ගලයා දනගහලා වැන්ඳ. වැැඳලා කිව්වා සිටුවරය මට සමාවෙන්න මයි ඔය පවුකම් මොක්කම කළේ කියලා. පාපොච්චාරණය කළ තමන් කරපු පව්වයට ටික ඔක්කොම්. අනේ සිටුවරේ මට සමාවෙන්න කිව්වා. සිටුවරයා බැලුව අමේ වනුසයාගේ මූුණදිහා අඳුරන්නෙත් නෑ. දැකලත් නෑ. මංගබව මීට කලින් දන්නෙත් නෑ. මංගුබේ මූන අඳුරන්නෙත් නෑ. ඔබැයිමගේ පස්සෙන් වෙච්චර පලිගන්න පන්නන්නන්නේ කිය ැහවා. මගින් මොකක්ත් ඔබට වෙච්ච ැරද කිය ැහවා. අර මනුස්්‍යයා කියනවා අනේ සිටුතුබනි ී මීට මාසගානකට උඩද. ඔබ ඔබේ සේවක පිරිසත් එක්ක මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් මුස්සුගන්ධ කුටියට උපස්ථාන කරලා යනකොට මම ඔළුවෙන් කනෙන් පොරොවගන නිදාගෙන හිටියා. තින් ඒ ඒ අවස්ථාවේදී ඔබ ඔබේ සේවක පිරිසට කිියව්වා මෙන් බලාපල්ලා මේනම් දවල් නිදයන රෑ ඇවිදින කෙනෙක් කියලා කිව්වා. තින්ඒ වචන එදාමට ඇහුනා ඇහිලමං බැලුව ඔබ කවුද කියලා ඉතිං එදා මට ඔබෙන් පලිගන්න හිතුනා පලිගන්න හිතල තමයි ඔබේ කුමරුයායට තුංවතාවක් ගිනි තිබ්බේ පැසිච්ච කුඹරට ඒවගේම තමයි ඔබේ හරක් පට්ටියට පස්සතාවක් හරක්ග කගුල් කැපුුවේ ඒ පලිගන්න හිතලා ඒවගේම තමයි හතාගතයන් වහන්සේගේ සුගන්ධ කුටිකට ගිනිතිබ්බෙත් ඔබේෙන් පලිගන්න හිතලා ඒ නිසානේ සිටතුමනි මංකරපු වැරදි ඔක්කොටම සමාවන්න මම ඔබලඟ දාසේකවාගේ බැටිලා සේවය කරන්න ලෑස්තී කියලකිව්වා. පින්වත්නී සුමංගල සිටුවරයා පින්කම් කරාට මෝඩයෙක් නෙවි. සුමංගල සිටුවරයා එදාර මනුස්යාට සමාව දුන්නට ළඟටගන්න ගියනෑ. දාසේක්වාගේ සේවය කරන්න කිවට මනුස්්‍යාව ළඟට ගත්ති නෑ. මොකද පින්වත්න කෙනෙක්ක විශ්වාස. කරලා ඒ මනුස්්‍යයා විශ්වාසය බිඳගත්තට පස්සේ නැවත විශ්වාස කරන්නේ යන්න තරම් මෝඩේක්වෙන්න ඕන්නෑ අපි පින්වත්න්නේි ඒනිස්සාපිංත්න්නේ සුුවංගල සිටුවරයා බොහෝම විචක්ෂණ බුද්ධියෙන් යුක්තව, අර මනුස්ස්‍යයාට හාමං ඔබට සමාව දෙෙන්ඩන් කියලා, සමාවදීලා අයින් කලා. දැම්පින් වත්න්නේ ඕනම කෙනෙක් ඕනමට වඩා විශ්වාස කරන්න එපා. සාමාන්‍යෙන් තමන්ට යම් අකටේ උත්තක් කරපු කෙනෙක්කින්නවන, එයාට සමාවදීලා පැත්තකට කරන්නේ. තමන්ටේ නුවන යෙන්න්න ඕනෙ පින්වත්න්නේ. ඒයට ඕනට කියනවා ධර්මය තුළ නි්පක කියලා ඒක යනි උපක්‍රමශීලී බග උපක්‍රමශීලී නුවන මේ ධර්මමාර්ගේ ගමන් කරන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මේ ධර්මමාර්ගේ අනතුරු මගහරිමින් තමන්ගේ නිවන කරායනවා. බලන සුමංගල සිටුවර කොච්චර අනුකම්පා සහගත එවගේම තමයි සමාව දෙෙන සීලී කෙනෙද බලන්න. සුමංගල සිටුවරයා ඔහුට සමාවදීලා පිටත් කරල ඇව්වා. පිින්වත්නී එදා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ මොගගල්ලාන මහරහතන් වහන්සේ ඉදිරියේදී ලක්කන මහරහතන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා බලන්න මහනිනි එදාර අසත් පොරුෂයා සුවංගල සිටුවරයාගේ කුමරට. තුංවතාවක් ගිනිතියලා අර හරකුන්ගේ කකුල් පස්සතාවක් කපලා ඒ සත්තුන්ටත් හිංසා කරලා භාග්‍යවතුන් වහන්සේ නමකට හිංසා කරනෝ වගේ හා සමානව උන්වහන්සේ වැඩහිටපු ගන්ධකුටියකට ගිනි තියලා මහා පව් කඳක් කැස්කර ගත්තා. ඒ රැස්කරගත්ත පාපකරමයන්න වල විපාක හැටියට තමයි නිරේගිහින් උපන්න කියල කියනවා. බුද්ධාන්තරයක් අපාේ පැහුණයි කියලකිනවා නිරේ පැහුණයි කියනවා. ඒක ඇනෙ කාශප බුද්ධශාසනයේ ඉඳලා ගෞතම බුද්ධශාසනය වෙන කම්ම. ඒ කාලවකවානු තුළේ බුද්ධාන්තරයක් නිරේ පැහුණයි කියලා කියනවා. එහෙම නිරේ දුක්කඳලා තමයි අපායිෙන් චුතවෙලා ඔය විදදිහට භූත පිමුරෙක් කවෙලා ඉපදුණ. අපායෙන් ගොඩාවට තාම කර්මය ඉවරවෙලා නෑ. එනිසා තමයි ඒ කරම ඉතුර ටික ගෙවන්න ඔය වි ූත එහමනතම් ප්‍රේත පිමුරෙක්් කවෙලා ඉපදිලා තමන්ගේ ශරීරය හිසේ සිට නැට්ට දක්වාත් නැට්ටේඉදලා හිසදක්වාත්. ගිනි ගනිමින් අනන්ත දුක්කස්කන් දෙයක් විඳින්නේ. ඔය එදා කරපු අපරාධයක විපාක. මේ භූත පිඹුරා දැම් මේ කර්ම ගෙවන ගමන් අහසේ පාවිපාාව යනවා යොදුන් දොළහක් දිගයි කියා මේ පිමරගේ ශරීරයපින්වත්න්නේ. හිසේෂර නැට්ට දක්වාත් නැට්ටේ දං ඉසදක්වාත් ගිනි ගන්නකොට කෑගගහ එහා කෙලවරේ ඉනම් මෙහා කෙලවරට දුවගන අනවයි කියල කියනවා අහසේ. ොතනකවත් පින්වාත්න යා දුවලා බේරෙන්න්න බෑ ගිනි ගන්නවයි කිය කියන. මොකද භාග්‍යවතුන් වහන්සේ නමකට කරපු අකට යුත්තා. බුදු කෙනෙකුන්ගේ ගන්ධකුටියකට ගිනිතිවූයගේ විපාකයක් තමයි මේ ගෙවන්නේ. තින් බලන්න කර්ම විපාකවලින් පින්වත්නී කොහොමමත්ගේ බේරිලාට මේ කර්ම විපාක ගෙවල නිසක් ඉවර කරන්න බෑ. බේරිලාෑ හැංගිලා ඉන්න බෑ ඒ නිසා පින්ංවාත්නී මේ කරම රැස්කරද්දී. අපිට අකුසල කර්මයන් අපේ ජීවිතේ රැස්වෙන දේවල්. සිතිංවත් කයින්වත් වචනයෙන්වත්න් සිද්ධ නොකරයින් අපි දැනගන්න ඕනේ හිතං අපි යමක් හිතුවත්න් අකුසල කර්මයක් හිතන්න හොඳ නෑ. කයින් යමක් කළත් අකුසල කර්මයක් කරන්න හොඳනෑ. වචනයෙන් යමක් කිව්වත් අකුසල කර්මයක් රැස්වෙන වචනයක් කියන්න හොඳනෑ. බුදුරජාණන් වහන් සේදේශනා කරන්නේ අපි අකුසල් රැස්කරෝතින් ඒකාන්තේම්ම අපි කරපු අකුසල් අපටම ගෙවන්න වෙනවා. අත්තනාව කතම් පාපං අත්තජං අත්ත සම්බව. තමන් කරගත්ත පාපකරමයන් තමන්ටමයිගේ වඩ වෙන්නේ ඇනිසා පිින්වත්න, තමන්ගේ අම්මටගේවන්න බෑ, තමන්ගේ තාත්තටගේ වන්න බෑ තමන්ගේ දරුවන්ටගේ වන්න බෑ. තමං කරගත්ත පාපකරමයන් තමන් විසින්මගේවා අවසංකලළයුත්තුයි. පිින්වත්නී අපි මේ කල්පය තුළ මේ ගෞතම බුදශාසනය තුළ කවදාවත් මේ සසරගමණින් ගැලවෙන්න්න උත්සාං කලේ නැත්තං ආයි. මෛත්‍රයේ බදුරජාණන් වහන්සේගේ ශාසනයේ පහළ වෙනකං. අපි වැරදිල්ලාහරි සතරාපායට ගියෝතින් ඒහ දුක් පින් ඉන්නවෙනවා. ඒ දුක් පින්ඳවිඳී අතරතුර ඒ ආවුෂ පින්වත්න කල්ප ගණන්වලින් මනින්නේ සමහර නිරයවල ආයුශ්‍ය. එකසිය තිස්හය පින්වත් නිරයතියෙනවා ඒ නිරයවල ආවශෂ කල්ප ගනන්ලින් සමහර නිරයවල් මනින්ි. ඉතින් පින්වාත්න්නේ ඒගේ අවුරුදු දස් ගනින්, කල්ප ගණින්, මේ විදිට ගෙවිල්ලා ගිහින් පින්වත්න්නේ. මෛත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් අපි නිරේ ඉන්නකම්ම අවසං වුනෝතින්. කවදානම් අපි නිවන් දකින්නද. ඇනිසාපින් අත්නි මේ අවසානම බුද්ධ ශාසනයේ කියල හිතන්න මට මේ බුද්ශාසනයෙන් ගැලවෙන්න මාවතක් මං සකසගන්නවා. නිවන් දකින්න මාවතක්මං සකසගන්නවා. මනි වෙන්න උත්සාහ කරනවා කියලා ඔබ නිරන්තරයෙන් හිතමින් කුසල ධර්මයන් වඩන්න උත්සාහ කරන්න. අකුසලට නැබුරු වෙලා ඉන්නවනං ඒ අකුසලෙන් ගැලවෙන්න උත්සා කරන්න. නිරතුරුව කුසලේ තුළ සමාධං වෙන්න උත්සා කරන්න. දැම් බලන්නන්නේේනං අර සස්ුවංගල සිටුවරයා කොයි තරන්න ශ්‍රද්ධාවන්ත කෙනෙද්ද කියලා නේද. ඒත් සුවංගල සිටුවරයා පින්වත්නී පුළුවන් හැම අවස්ථාවකම පංසලට ගිහින්. පංසලේ වත් පිළිවෙත් කරලා භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටිය තුළ වත් පිළිවෙත් කරලායේ හැම දෙයක්ම මනා කොට සිදු කලා. විහාරස්ථානයක් කරලා පූජා කලා. පිංවත්นี้ී ඒ කුසලේ බලන්න. ගොච්චරද කියලා එතුමට කවදාකවත් දුක්වෙන්න හේතුවක් වන්නෑ. එතුම කරගත්ත පින්බල මහිමේ නිසා එතුම නිරන්තරයෙන් සතුටුණා. කුසල් කරගත්ත නිසා පින්වත්න එයා සතුට වුණේ. දැ අපි සාමාන්‍යයෙන් පින්කම් කරගත්තොත් අපට සතුටු වෙන්න පුළුවන්. බුදුරජාණහන්සේ දේශනා කරන්නේ ප්ඥංචේ පුරිසෝ, යිරා කයිරාතේම් පුනක්පුන. තම්මි චන්දන් කයිරාත සකෝ ුඥස්ස උච්චය. දැ පින්කම් කරන කෙනා පින්වත්න්නේ. නවත නවත හිත හිතායේ කරපු පින්ංකම් ගැන සතුටට පත්වෙනවා. මොකද මාවිසින් පින්ංකම් කර ගත්තා කිය කිය එයා සතුට වෙනවා පිංවත්න්නේ. ඒනිසා ඒ සතුට තමයි පින කියලා කියන්නේ. චිත්තම් පුනාතීති පු්ඥා, හදයම් පුනාතීති පුං්ඥා. සිතේ ඇතිවන පිනායාම සතුට තමයි පින කියල කියන්නේ. හදවතේ ඇතිවන පිනායාම සතුට තමයි පින කියල කියන්නේ. තමන් හොඳ දෙයක් කලානම් පින්වත්න්නේ ඒක පිනයි. මන් හොඳ දෙයකර ැබුරුුණානං තම යම්කිසි දෙයක් හොඳ වැඩක් කරන නැබුරුුණානං ඒ පිනයි. එ නිසා තමංගි හිතේ චිත්ත ප්‍රසාදේ ඇතිවන විදියට පින්ද හම් කර ගත්ත කෙනා හරි ප්‍රඥාවන්තයි. බලන සුමංගල සිටවරයා පින්වත්න්නේ. එතුමා අරයට සමාවදිර ලංකරගන්න ගිය නෑන. එතුමා බොහොම ප්‍රඥාවෙන් යුත්තව අර දුදනම දුරින්ම දුරු කරලා දම්ම. අඩ කියන්නේ. කෝපමනගුණ කලත්. දුුදානොනොවෙති යහාපත්න් කිරීදයේහි දෙවීයත් අංගුරු සුදුවන කලක් නම්නැත් අන්නේ විදියට පින්වත්න කොච්චර ගුණ කලත් දුදන මිනිස්සු කවදාකවත් සුද නොවෙන්නේි නෑ. ඒවගේම තමයි අංගුරු කොච්චර කිරිදිියෙහි දාලා තිබ්බත්න සුදු වෙන්නි නෑ අන්නේ නිසා පින්වත්න. අපි මේ සමාජය තුළ ජීවත් ෙද්දි. පින් කුසල් හම් කරගමු, දුදනොකෞද්ද සුදනොකෞුද, පින්ංකරන මිනිස් සුකෞද, පෞරන මිනිස් සුකෞුද, අක්කුසලයටට බරකෞද කුසලයට බර කෞද කියලා මනා කොට හඳුනගන ඒ අයව අවබෝධ කරගන්නත් උත්සාහ ගනිමු. එනිි සා පිංවත් අපේ ජීවිතයට කුසල් දහම් බඩාගන්න ගම, පින් දහම් කරගන්න ගමන් පින්වත්න්නේ ප්‍රඥාවං යුක්තව තමංග ජීවිතයට අවශ්‍ය කරන දේවල් රැස් කරගන්නට ඕන. අරගෙන යන්න පුළුවන්දේල් රැස් කරගන්න ෝඩ, ප්‍රඥාවෙන්, අවබෝධයෙන් යුක්ත ජීවත්තන කොට පින්ංවත්න්නේ. එයාගේ ජීවිතයට කාටවත් අභියෝග කරන්න බෑ. එයාගේ පිනට කාටවත් ගරහන්න බෑ. මොකද පින්වත්න්නේ පින්කම් කරගන්න කෙනට ගොඩා කෙලාවට සමාජයාදිහා බලන්නේ කුහොම පින්කම් කරනවත් දන්නේ. කොහොම සල්ලි හොයෙනවත් දන්නේ. මෙච්චර සල්ලි කොහෙන්ද දන්න කියලා මිනිස්සු කතා වෙනවා පින්වදන්නේ. එතකොට පින්වත්න්නේ ගොඩාත්දන එක්ට හිතෙනවා. අනේ මම මේ ධාර්මික කුපයා ගත්ත සල්ලි පිනට දමට යොදවද මිනිස්ස ගොඩා හොයනවා වැඩී කියලා නිසා ගොඩක්කයි පනින්දහමින් ඇත්වෙන. නමුත්තිං වත්න පින් දහම් කරද්දී කුසල් කරද්දි අනුන්ගෙන් ඇති පලයක් නෑ තමන්ට දැ සුමංගල සිටුවරයා කවදාකවත්න් අර හොරා කෞද කියකේ හොයන්න උසාවිගානගීම් පොලිසිගාන ගිය නෑ සුමංගල සිටුවරයක් කුපුරු ගිනිතිව වට පස්සේ අනේ මනුස්්‍යයා කරගත් අ කුසලේ මනුස්්‍ය රංග. සුමංගල සිටුවවරයාගේ හරපුුන්ගේ කකුල්ලට කෙටුවට පස්සේ ඒ මනුස්්‍යයා කර ගත්ත කරම ඒමනුස්්‍යය අරංයයි කියලා සුමංගල සිටුවරයක් කටවාගෙන හිටියා. එදා පින් වත්න සුමංගල සිටුවරයා ඒම හිටපු නිසා තමයි අර සම්මාසම් බුදුරජාණාන්සේගේ මාලිගාවට කාශ බුදුරජාණාන්සේගේ මාලිගාවට, අරසස් පුරුෂයා ගිනිතිීවට පස්සේ සුමංගල සිටුවර තව කුටියක් හැදුවවෙේ ඒ පින රැස්කරගන්න පුළුවන් වුණනේ සුමංගල සිටුවරයාගේ ප්‍රඥාක නිසා. එනිසා ඔබත් ප්‍රඥා ගෝචර සම්පන්නව ජීවිතයක් ගත කරන්න මේ සංසාර ගමන පින්වත්න නිරන්තරයෙන් සත්පුරුෂ ආශ්‍රයම ප්‍රාර්ථනා කරන්න. ඉමිනාපුං්ඥකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමූ හෝතු යාවනිබ්බාන පත්තියා. මේ කරගන්න හැම පින්කමකම බලමහිමේෙන් මට බාලයකුගේ ආශ්‍රයක් නොමවේවා සත්පුරුෂයන්ගේම ආශ්‍රේවේවා නිවන් දකිනාතුරාවට කියලා ප්‍රාර්ථනා කරන්න. තකොට පින්වත්නී කවදාකවත් මන්ගේ ජීවිතයට බාලයෝය එකතු වෙන්න තමන් කරගන්න පින්කම්වලදි බාලයන්ට බාදා කරන්න බෑ දැන් අපි කොච්චට පිංකම් කරන්න ගිල්ල තියනවද බාධවෙන්නෙම පින්වත්ි බාලයන්ගේ. එනිසා බාලයන්ට බාදා කරන්න බෑ ප්‍රඥාවින් ජීවත්වෙන කෙනාට. කුසලේ තුළ නිරන්තරෙන් ජීවත්වෙන කෙනට, ප්‍රඥා ගෝචර සම්පාන ජීවිතයක් ඇති කරගණ්ඩ තමයි අදාාපිමේතර් මානු ශාසනාව සිද්ධ කළේ. එසේ නම්පින්වත්න අද මේ රැස්කරගත්ත සියලුම පුුණෙ සම්භාර ධර්මයන් සිතනිව වන බුදුබන යුටයබ නාලිකාව තුළි මේ උතුම් වූ ධර්මාණු ශාසනාව වෙනුවෙන් දායකත්වේ ගෙන කටයුතු කරන්නට ඒදුණු DLල් කාංචනා මහත්නයට සහ එවාගේම චතුර මදු සංක මහත්මාට හේතුවාසනාවේවා ඒ දෙපලට නිදුක් නිරෝගීස්ුව පත්භාවේ ලැබේවා. එද පළගේ බලාපොරොත්තුෝ වශයෙන් තබාගන තිබෙන්නේ. බදධ ශාසනය සුරකෙන මහාසංගරත්නයටත් ඒවාගේම සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේටත් සතරවරම්දිවිවරුන්ටත් ඇතුළුව තිස්තුම් කෝටයක් දෙවිදේවතාවන් වහන්සේලාට පින්ගනු මෝදන් කරමින්. මෙට තුම්මසකට පෙර නැසේ ගිය එතුමී හදා වඩා ගත්ත TKීලවති මෑනියන්ටත් වසර පහළවකට පෙර මිය ගිය කේ්ි නිදර්ශන උපල් කුමාර යනයටත් අත්තම්මලා දෙන්න DL ඇලස්, බේබිනෝනා සීියලා දෙන්නා ඇතුළු ඒ මළගිය ඥාතීන්ට පින් අනුමෝදං කරන්නට ඒවගේ සුජීවත්ත සිරිින ඥාතීන්ට පින් අනුමෝදං කරනවා සුජීවත්ව සිරිින DIයි පේමතිස්සපියාණන්ටත් AG දයාවත මෑණියන්ටත් TKේ උපුල් දයානි සහෝදරයටත් TKේ අජත් ප්‍රේමලාල් සහෝදරයාටත් Kප හසිිත් හංසක සයුරංග පුතනුවන්ටත් ඒවගේ චතුර මදු සංකටත් ඒවගේම දැනට රෝගා තරවයේ සිදිිරන D.Lල් ප්‍රෂාන්ති සහෝදරයටත් සහෝදරයෙන් පස් දෙනා ඇතුළු සුජීවත්ත සිටි චතුර මදු සංකම මහත්මාගේ දෙමව උපියන්ටත් නිදු රෝගී සවේ ප්‍රාර්ථනා කරමින්, දිගාසිරි ප්‍රාර්ථනා කරමින්, අද මේ උතුම් වූ ධර්මදේශනා වෙනුවෙන් දායකත්වය ගෙන කටයුතු කරනවා.ඉයිතින් ඒ දෙපල ඇතුළු. හැම දෙනාට ම අප පි ආශුවාද කරනවා සෙප ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේ උතුම් වූ ධර්මාණු ශාසනාව වෙනුවෙන්. දායකත්වේගෙන ටයුතු කරල ්‍රැස්කරගත්ත සියලුපින්, බලාපරොත්වුණනා කාරයට සම්මා සම්බුද්ධ ශාසනය රකින සතරවරම් දෙවිදේවතවන් වහන්සේලා සක්ක්‍රදේවේන්ද්‍රදි රාජෝතමයානන් වන්ේ ඇතුළ ස්තුන් කෝටියයක් දෙවිදේවත වන් වහන්සේලාටම මේ පින් අනු ෝදං ේවා සමා දිට්ඨික දෙවියන් ආශුරවාද ියල් ංචනා මහත්මියට චතුර මදු සංක මහත්ම ඇතුළු හැමදනාටමත් ලැබේවා, සුජීවත්තවාසේ කරන එ අගේ ඥාතීන්ටත් ලැබේවා. මේ දිනවල ලෝකයේ පුරාම පැතිරරි යගෙන යන කෝවිඩ්ධානමේව සංගතුවදුරින්. අපේ ජීවිත ආරක්ෂාවේවා අපට නිදුක් නිරෝගී ස්ුව සම්පත්තිය දිගා සිරිස්ුව ලැබේවා. එවාගේම කායික මානසික සැනසිල් අප හැම දෙනාගේ ජීවිතවලට මෙ රෝග පිඩාතත්වය අන්ඳුරුවී උදාපත්වේවා කියල ප්‍රාර්ථනා කරමු.ඒවගේ මතුමයි විශේෂයෙන්ම මියගිය සියලු ඥාතීන්ට මීපින් අනුමෝදංන් වේවා. T ීලවති ෑැනියන්ටත් කියේපිනිදරශන උපපුල් කුමාරයන අයටත් Lඇලස් AG. බේබි ෝනා කියන අත් අම්මල දෙන්න ඇතුළු සියල දෙන්න ඇතුු මියගිය ඥාතීන්තක් ඒවගේ රට ජාති වෙනෙන් ජීවිත පූජා කරපුරන විරුවන්ටත් අපවත්තේ වදාල සියලු අතිවරයන් වහන්සේලාටත් මේ පින් අනු මෝදංවේවා සියලුම දෙනා උතුම් නිවනිින් සැනසේපා කියන ප්‍රාර්ථනා වැති කරගන දෙවියන්ට මියගිය ඥාතයන්ට පින්හඩු මෝදං කරමු එවගේ තමයි ගේ පින්වත්න් කාංචනා මහත්මිය බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙ. එතුමිය අපට මේ උතුම් වූ ධර්මානු ශාසනාව වෙනුවෙන් දායක වන්නට බොහෝසේ ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්ත කතා කරලා බොහෝකාලයක් බලා ඉන්ඳල තමයි මේ දේශනාව සිද්ධදු කළේ. තින් මෙයා කාරයට බොහොම ස්‍රද්දාා ගෞරව ඇතිව තමයි මේ දේශනාව දායකත්වයගෙන් කටයුතු කළේ. එතුමිය නිදෝක් නිරෝගී භාවය ලැබේවා ඒවාගේ චතුරුමදු සංග මහත්මත්. ඉදෙ ගතවෙලායි එතුමත් කරන කියන සියලුම රැකී රක්ෂ සාර්ථකවේවා දියුණු වේවා. එවගේම බුද්ධශාසනය රකින මහා සංගරත්මයටත් නිදුක් නිරෝගී බවලබේවා උන්නාන්සේලාටත් සසුන් වැඩ වෙර වීරී වඩන්නු ශක්තිය දහිරියවා සනාව ලැබේවා. එවගේම විශේෂයෙන්ම අපි හම දෙනාගේම ජීවිත මේ කෝවිද් ධහනම වසංගතුව දුරින් ආරක්ෂාවේවා නිදුක්කො නිරෝගී වගත කරන්න තුන්රුවන්ගේ ආශරවාදයක්ත්. යැසිරි මහාබෝධීන් වහන්සගේ ආරක්ෂාවත් දළදා හාමුදුරුවන් වහන්සේගේ රැකවරණයක්ත් ලැබේවා කියලා අපි ප්‍රාරථනා කරමින් ආශරුවාද ලබා ගනිමු. අවසානයේදී මේ උතුම්මු පුුණ්‍ය සම්බාරධර්මයන් අපි සෑම සියලු දෙනාටමත් දෙවන් සහිත ලෝකයාටත් පරලෝක ගත සියලු මළගේ ඥාතින් තත් සසර දුකින් අතමිදී උතුම් නිවනිින් සැනසීම සඳහාම හේතුවේවා වාසනා වීවා, පාරමිතාවක්ම වෙත්වා කියල පාර්ථනා කළඹු ආකාසට්ටාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වාචරන්රක්කන් තුබුද්ධ සාහසනං ආකා සට්ටාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වහාචරන් රක්කන් තුදම්ම දේහෙසනං. කාටච බම්මට්ට දවානගා මදිka punyantang anනmෝදිවා ciරරක්kanන්තුබුද්ධසාාවකං. Iidame nyaati na hottu suki hontu nyahaataය. Iida මේ nyati na hottu suki hontu nyaාataය. Iidame nyaati naහtu suukiha hoොtu nyaාataය. අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචායිනෝ චත්තාරෝදම්මාවඩ්ඩන්ති ආයුවන්නෝ සුකම්බල, අයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතෝනි භාන සම්පත්ති ඉමිනාත්තේ සමිජ්්‍යතු පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා. සිත නිවන බුතුබන දායකත්ව ධර්මදේශනා පින්වත් ඔබත් මෙම දායිකත්ව සමුදුරු ධර්ම දේශනාව අසා අන්නයිටත් ශ්‍රවණයකිරීම සඳහා බිදාහරන්න දෙනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණයකිරීමට අපගේ YouTube චනලල් දැන්ම සබස්කයි් කර තවා ගන්න බෙල් අයිකනියලික් කරන්න සිත නිවන බුදුබන YouTube නාලිකාවී ධර්ම දේශනාව සිතු කළ. බොරැල්ල ශ්‍රී ලංකාරාම මහා ්‍යහාරවාසී සිතනිවන බුදුබන YouTube නාලිකාවේ ප්‍රධහන අනුශාසක පුජ්ජිපාද උනුවතුරපුුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේටත් ධර්ම දේශනාව වෙනුවෙන් පින්බරදායිකත්වය ගෙන කටයුතු කළ පින්වතුන් සැමටත් ධර්ම ශ්‍රභණය කළ සැමටත් උතුම් ධර්මාබෝධයම ලැබේවා. විදෙස්කත සදැහැමතුන් සඳහා පූජනීය උනවතුභ බුලේ පේදස් සීස්වාමයෙන් වහන්සේගේ හෝ වෙනත් දේශකාණන් වහන්සේ නමකගේ. ධර්මදේශනාවක් කරවා ගැනීමට කැමති නම්. සිත නිවන බුදුබන YouTubeු නාඩිකාවේ දුරකතන අංකවන, බිින්ඳුවයි හතයි හතරයි, එකසය දහයයි දහයයි දා හත හෝ බිදුුවයි හතයි එකයි හැත්ත හතයි හාරසිය විස්සයි හතලිස් තුන කියේන දුරකතනංක ඇමතිමෙන්, ධර්ම දානමය පින්කමක් දෙංකරවා ගැනීමට හැකියාව ඇත මෙම දුරකතනංක ඇමතිීමට වයිබ වත්සැබ් ඉමෝ යන අන්තරජාල දුරකතනක් පහසුකම් ඔස්සේද හැක අාවතිබෙනවා මාගේ මාතෘූ දේශවයටත් උතුම තුනුරුවනගේ අනන්තුූ ආශිරුවා දේම ලැබේවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි